කාලකින් අපිට අපේ ක්‍රිකට් කණ්ඩායම මේ වෙද්දි ශ්‍රේණිගත කිරීමවල කොහෙද ඉන්නේ කියන දේ ගැන කතා කරන්න බැරි වුණා. එහෙම ශ්‍රේණිගත කිරීම ගැන කතා නොකරනත් හේතුවක් තමයි ශ්‍රේණිගත කිරීමවල අපි ඉන්න තැන ඒතරම් හොඳ තැනක් නොවීම. මීට අවුරුදු 5කට විතර කලින් අපි ලෝකයේ හොඳම කණ්ඩායම් 5 අතරේ නිතරම හිටියා. ටෙස්ට්, එක්දින T20 හැම රටාවකටම අපිට තිබුණේ ඒ තැන මේ වෙද්දි අපෙන් ගිලිහිලා ගිහින්. ශ්‍රේණිගත කිරීමවල උඩින් හිටපු රටක් දැන් වැටිලා තියෙන තැනින් උඩට එන්න නම් අපිට කණ්ඩායමේ දක්ෂතා එක දිගටම ඉහළ මට්ටමක තියාගන්න වෙයි. මේ වෙද්දි ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ඉන්නේ ඉන්දියා කණ්ඩායම. ඒ ප්‍රසාද ලකුණු 4656ක් අරගෙන ඉන්දියාවේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය විදිහට සටහන් වුණේ ලකුණු 119ක්. ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අපිට තරමක් සතුටු වෙන්න පුළුවන් තැනක් තියෙනවා. අපි ප්‍රසාද ලකුණු 3795ක් වගේම ශ්‍රේණිගත ලකුණු 95ක් අරගෙන 6 තැන ඉන්නේ. අපිට උඩින් ඕස්ට්‍රේලියාව විද්දි අපිට යටින් ආසන්නයේ ඉන්නේ පාකිස්තාන කණ්ඩායම. අපි ලෝකුස්ලානයක් දිනාගත්ත කාලයක් ආධිපත්‍ය හිමි කරගෙන හිටපු එක්දින ශ්‍රේණිගත කිරීමවල මේ විද්දි අංක 1 ඉන්නේ වර්තමාන ලෝක ශූරය වන එංගලන්ත කණ්ඩායම. ලකුණු 6745ක් වගේම ශ්‍රේණිගත ලකුණු 125ක් අරගෙන තමයි එංගලන්තය පළවෙනි තැන ඉන්නේ. කියන්නත් කනගාටුයි, එක්දින ශ්‍රේණිගත කිරීමවල අපි දැන් ඉන්නේ 8 තැන. අපි ලකුණු 4520කුත් ශ්‍රේණිගත ලකුණු 81කුත් අරගෙන තමයි මේ විදිහට 8 තැන ඉන්නේ. අපිට උඩින් ශ්‍රේණිගත කිරීමවල ඉන්නේ අපිට වඩා පස්සේ ටෙස්ට් වරම් ලබපු බංග්ලාදේශ කණ්ඩායම. අපිට පහලින් ඉන්නේ ක්‍රිකට් ලෝකයේ සුපිරි වැඩකාරයෝ බිහි කරපු කොදෙව් කණ්ඩායම. ලෝකුස්ලානයක් දිනාගෙන කාලයක් ශ්‍රේණිගත කිරීම ලංකේ කී හිටපු T20 තරඟ රටාවේ දැන් අපි ඉන්නේ 7 තැන. ප්‍රසාද ලකුණු 5777ක් වගේම ශ්‍රේණිගත ලකුණු 241ක් අපි රැස් කරගෙන තියෙනවා. අපිට උඩින් ඉන්නේ නවසීලන්ත කණ්ඩායම. අපිට පහලින් ඉන්නේ බංග්ලාදේශ කණ්ඩායම. T20 ශ්‍රේණිගත කිරීම ලංකේ කී ඉන්නේ පාකිස්තාන කණ්ඩායම. ලකුණු 7935ක් අරගෙන ශ්‍රේණිගත ලකුණු 274ක් එක්ක තමයි පළවෙනි තැන ඉන්නේ. අංක එකේ පාකිස්තානයට පහර දුන් නිසා තමයි අපි 7 තැනට එන්න සමත් වුණේ. මේ පිබිදීම හැම රටාවකටම ගලපාගෙන නැවතත් අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළම ඉන්න කණ්ඩායම් අතරට එන දවස ඉතා ඉක්මනින් උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.